කොච්චර ගියත් ඔච්චර තමයි දාරු. අපි දෙන්න මේ කැලේ අතරමං වෙලා ඉන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. කළුවර වැටෙන කලින් ඉතුරු කට්ටිය හොයා ගන්න ඕනේ. දැන් අපි පැය කීයක් තිස්සේ හොයනවත් චාරු. මේ දැන් අපි මේ යන්නේ කැලේ ඇතුළට මං හිතන්නේ. ෆෝන් සිග්නල්වත් නැහැ. කොහොමද දැන් අනික් කට්ටිය හොයාගන්නේ? මේ මං කියන්නේ අපි දෙන්න මේ කැලෙන් එළියට යන්. ඔනේ මේ අපි ඔක්කොම එකට නේ ආවේ. ඒක නිසා මට බෑ ඒගොල්ලෝ නැතුව මෙතනින් යන්න. නේහන් චාර්. අපි දෙන්න ජීවත් වෙලා ඉන්නවා කියලා දන්නේ අපි දෙන්න විතරයි. ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්නවා කියලා දන්නේ ඒගොල්ලෝ විතරයි. මොකක්ද ඔයා කියන්නේ? නෑ නෑ මං කියන්නේ උන්ට කරදරයක් නැතුව ඇති. හැබැයි ඉතින් මේ මහ කැලේ මොනව සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නෑනේ චාරු. දැන් එතකොට ඔයා කියන්නේ හඳුනා නොගත් ගෝත්‍රිකයෝ කණ්ඩායමක් ඇවිල්ලා අපේ අර සචීලව නිශීලව තිලාන්ලව මෙමෙ අරගෙන ඇටෑක් කරලා මරලා දාලා කාලා කියලාද? ඔය මෙ ඉංග්‍රීසි ෆිල්ම් වල වගේ මෙමෙ විකාර කියනතු මෙන්න මේ එන්නේ ඒගොල්ලෝ හොයා ගන්න යන්. මටනම් තව අඩියක්වත් යන්න බෑ. මොකක්ද හලෝ කොල්ලෙක් නේ. මේ චාරුමි. වාඩි හිතෙන්නේ නැද්ද අපි මේ යන්නේ තේරුමක් නැති ගමනක් කියලා? අපි හැමෝම යන්නේ මේ තේරුමක් නැති ගමනක් තමයි. මේ චාරුමි. මේ කැලේ ඇතුලේ අපිට දැනෙන අද්භූතකමට වඩා අපිට නොපෙනෙන අද්භූතකම වැඩි ඈ. අපි යාළුවෝ 6 දෙනෙක් කැලේ ආවා. දෙන්නෙක්ට අනික් අය මග ඇරුණා. දැන් අපි කරන්න ඕන කොහොම හරි මේ කැලෙන් එළියට යන එක. ගිහින් බලමු අනික් උන්ට මොකද කරන්න කියලා. ඔයාලා ඔක්කොම ආයේ මගේ කීමටනේ. ඒක නිසා මට බෑ මේ කැලෙන් එළියට යන්න එක්කෙනෙක්වත් නැතුව. ඔයාට ඕන නම් ඔයා මෙතන ඉන්න. හරි? මම තව ටිකක් ඉස්සරහට ගිහින් බලනවා. Thank you.
ඉතිහාසගත වෙච්ච ටී-ෂර්ට් එක. මාර නිර්භීත වැඩක් නේ මම කරලා තියෙන්නේ. අනිත් එක මාර රොමැන්ටික් ලව් ස්ටෝරි එක මෙයා. මේ මං අහන්න හිටියේ මේ කොහොමද අර එකපාරට ඔයා නිකන් මාර පවර් එකක් හම්බුනේ? මන් දන්නවා ඔයයි ප්‍රශ්න අහනවා කියලා. කුමාර ස්ටුඩියෝ. කාටවත් කියන්නේ නැත්තම් මං කියන්න. පිසුදානි මං කාත් එක්ක කියන්න. එකපාරටම චාරුට සිහිය ඇවිල්ලා කෑ ගහද්දි අරුන් ටික පැත්තක තිබ්බ මේ ටී-ෂර්ට් එක අරගෙන ඉරන ට්‍රයි කරා. ඊට පස්සේ ඒක අරගෙන චාරුගේ කටේ බොනේ. ඉතින් ඒක මට දරා ගන්න බැරි වුණා. ආදරේ මොනේ? එතකොට මං චාරු එක්ක යාළු වෙලා නැහැ. ඉතින් ඒ දරා ගන්න බැරි වුණේ? මේක මගේ ෆස්ට් ලව් එක. සෙව්වන්දි දීපු පළවෙනි ටැග්. මං ඇඳපු පළවෙනි බ්‍රෑන්ඩ් ටී-ෂර්ට් එක. මේක මේ අපේ චාරුගේ කටේ උපද්දි මට දාහන්න බැරි වුණා. අපරාධිනි. එපා! නෝන. අපේ නෝන හිටගෙන ඉන්නේ. එයා බේරගන්න මම ගෝත්‍රික සටන් කරලා එතන නිකන් එන වීරයෙක් වුණා කියලා. නෝනා මෙනිකල් මේ ප්‍රියාය රෆ් ටී-ෂර්ට් වලට මේ කන්සෙප්ට් එක කිල්ලුවා. කන්සෙප්ට් එක මේක ලැබිලා මේ ජනයි ප්‍රියාය කියලා දැන් ඔය YouTube channel එක කරනවා. දැන් ඔය ප්‍රසිද්ධ ඔය බලනෝනේ. ඔය බලන්න මේ ඒක අපේ ලයිෆ් ලව් ස්ටෝරි එක. මම කලිම අතාරන මේක නියමයිනේ නේද? තියෙනවා මම ජනයි ප්‍රියායගේ වීඩියෝස්. බලන්න. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ඔය අපේ කියපු කතාව එන්ඩින් එක මට පොඩ්ඩක් පැහැදිලිමත් කියන්නේ නැහැ මම. මේක අපේකම කරලා වැඩක් නැහැ නේ. අපේකම කරලා වැඩක් නැහැ නේ. මම පොඩ්ඩක් එන්ඩින් එක වෙනස් කරා. එන්ඩින් එක වෙනස් කළා. තව අපේකම වෙනවා. ඒකයි. ඒක. ජාත්‍යන්තර තත්ත්වයේ ටී-ෂර්ට් ලංකාවට මුලින්ම හඳුන්වා දුන් රාෆ්. එදත් අදත් උසස්ම තත්ත්වය දිගු කල් පැවැත්ම. මුදලට නියම වටිනාකමක් සමගින් කාලයට ගැළපෙන ඩිසයින් සමග වසර 25ක අත්දැකීම් සමග ඔබ වෙත එන බ්‍රෑන්ඩඩ් අත්දැකීම. කඩෙන් නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න පහත වෙබ් අඩවිය වෙත පැමිණෙන්න www.raf.lk